शतवर्ष गणनावाक तिस्से मिनिसुंट पहसुवेन विस्तर किरीमट हो तेरुम गेनीमट नोहकि अमुतु हिस्कबल एटकटु सह अमुतु कौतुक वस्तुन बोहोमयक सोयागेन तिबेनवा मेवा अदवनतुरुम यम प्रमाणयकट अभिरहस बवट पत्वे तिबेनवा इतिन अद अपि ओबट कियन्न यन्ने मेतेक सोयागेन ऐति अमुतुम विधिय हिस्कबल सह एटसैकिलि किहिपयक गेनयि पिटसक्वल एटसैकिल्ल 2003 දී චිලි රාජ්‍යයේ අටකාමා කාන්තාරයේ නමුතු ඇටසැකිල්ලක් සොයාගෙන තිබෙනවා. මෙය සෙන්ටිමීටර 15ක ප්‍රමාණයෙන් යුක්ත වෙනවා. න්‍යායවාදීන් පවසන ආකාරයට මේ ඇටකටු පිටසක්වල ජීවියෙක්ගේ යයි විශ්වාස කරනවා. දිගට හිස් කබල සහ 10ක් 12ක් අතර ඉල ඇට සංඛ්‍යාවක් සහිත මේ ඇටසැකිල්ල ගැන බොහෝමයක් මත පළවී තිබෙනවා. තවත් අය පවසන්නේ ගබ්සා කළ කලලේක හෝ ප්‍රයිමේටාවෙකුගේ ඇටසැකිල්ලක් බවයි. කෙසේ වෙතත් මේ ඇටසැකිල්ල මිනිසෙකුගේ ඇටසැකිල්ලක් බව විද්‍යාඥයන් විසින් තහවුරු කර තිබෙනවා. කෙසේ වෙතත් මේ මිනිසෙකුගේ එකක් බව තහවුරු වී තිබුණත් ඒ ජානවලින් සිටින නවයක්ම මිනිස් ජාන සමග ගැලපෙන්නේ නැහැ. මෙහි DNA මගින් මේ වයස අවුරුදු 6 7 අතර දරුවෙකුගේයි හෙළි වී තිබෙනවා. නමුත් මේ ඇටසැකිල්ල සෙන්ටිමීටර 15ක දිගකින් යුක්ත වීමට හේතුව නම් මනාවරණය වෙලා නැහැ. ස්ටාචිල්ඩ් හිස්කබල මෙම හිස්කබල තරමක අමුතු පෙනුමකින් යුක්ත වෙනවා. මෙම හිස්කබල අවුරුදු 900ක් පැරණි බවට ගණන් බලා තිබෙනවා. මෙම හිස්කබලේ ඇසිට උනේ වන අතර එය අවුරුදු 4ත් 6ත් අතර වයසක දරුවෙක්ට අයත් බවට පෙනෙන්නට තිබුණත් එහි කපාල ධාරිතාවයේ 1600ක් පමණ වෙනවා. කෙසේ වෙතත් DNA පරීක්ෂණයේ ප්‍රතිඵලවලට අනුව මෙම හිස්කබලේ අයිතිකරුවාට X සහ Y වර්ණ දේහ දෙකම පැවති බව හෙළි වී තිබෙනවා. මෙහිදී විකල්ප න්‍යායන් ඉදිරිපත් කරන්නන් පවසන්නේ මෙම හිස්කබල මිනිස් පිරිසක්වල දෙමුහුන් දරුවෙක්ගේ විය හැකි බවයි. කෙසේ වෙතත් සමහර පරීක්ෂණ කණ්ඩායම් පවසන්නේ මෙම හිස්කබල ස්වාභාවික ජාන විකෘතියක් නිසා ඇති වූවක් බවයි. දිගට හිස්කබල් පුරාවිද්‍යාඥයන් විසින් ඊජිප්තුවෙන් සහ දකුණු ඇමරිකාවෙන් දිගට හිස්කබල් රාශියක්ම සොයාගෙන තිබෙනවා. පුරාණ ඊජිප්තුව සහ දකුණු ඇමරිකාව යන කලාප දෙකේම ජනතාව අතීතයේදී පිරමීඩ, තාරකා විද්‍යාව, දිනදර්ශන විද්‍යාව, මමීකරණය සහ මරණය පිළිබඳ විශාල උනන්දුවක් දක්වා තිබෙනවා. කෙසේ වෙතත් මේ කලාපවලින් සොයාගත් හිස්කබල්වල දිගටි බවට තවමත් නිශ්චිත හේතුවක් හොයාගන්න විද්‍යාඥයන්ට හැකි වෙලා නැහැ. නමුත් බොහෝමයක් පුරාණ සංස්කෘතීන්වල ජනතාව සමාජීය වශයෙන් පිළිගත හැකි සහ ගෝත්‍රීය වශයෙන් අනන්‍ය වූ හැඩයක් නිර්මාණය කිරීම සඳහා ලදරුවන්ගේ හිස මාස 6 සිට අවුරුද්දක් දක්වා කාලයක් ලීතටු සහ රෙදිවලින් බැල තැබීමට පුරුද්දක් කරගෙන සිටියා. එකල ඔවුන් මේ ප්‍රාථමික හැඳුනුම් පතක් වශයෙන් භාවිත කළා. මේ නිසා විරූපී හිස්කබල් ව්‍යුහයක් ඇති වූ අතර එනිසා මොලේ කුටීරය තුළ පරිමාවත් වැඩි වුණා. මේ ක්‍රියාවලිය නිසා අනපේක්ෂිත අතුරු ආබාධ ඇති වී තිබෙනවා. හිස්කබලේ ජ්‍යාමිතිය වෙනස් කිරීම නිසා මොලේ ක්‍රියාකාරීත්වය වෙනස් කරන්න ඔවුන්ට පුළුවන් වුණා. මෙමගින් බුද්ධි මට්ටම වැඩි වෙන්නටයි විශ්වාස කරනවා. මෙක්සිකෝවේ පිටසක්වල හිස්කබල් මෑතකදී පුරාවිද්‍යාඥයන් කණ්ඩායමක් විසින් බටහිර මෙක්සිකෝවේ සසාන භූමියක තිබී පිටසක්වල පෙනුමක් ඇති මිනිස් හිස්කබල් 13ක් සොයාගත්තා. මෙම හිස්කබල් විකෘති වීමට හේතුව තවමත් හරියට සොයාගෙන නැහැ. සමහර පුරාවිද්‍යාඥයන් මේ හිස්කබල්වල විකෘති මෙනුමට හේතුව වශයෙන් විශ්වාස කරන්නේ දකුණු ඇමරිකානු ආදිවාසීන් අතර තිබූ හිස්කබල් විකෘති කිරීමේ චාරිත්‍රය නිසා බවයි. මෙම සසාන භූමියේ 25 දෙනෙක් භූම දානය කර ඇති අතර ඉන් 17 දෙනෙක්ම මාස 5ත් අවුරුදු 16 අතර ළමුන් බව සොයාගෙන තිබෙනවා. නමුත් මෙලෙස සොයාගත් හිස්කබල් වලින් රෝගයක් පිළිබඳ සලකුණක් සොයාගෙන නොමැති අතර මරණවලට හේතුව අද්භූතයි. වෙනීසියේ වැම්පයර් මධ්‍යකාලීන යුගයේදී වැම්පයර්වරයෙක් වශයෙන් සැකකරන පුද්ගලයන්ගේ මුඛයට විශාල ගලක් ලීයක් හෝ වෙනත් යමක් දමා හකුසිර කර දෂ්ටි කිරීමට නොහැකි වන ලෙස පණපිටින් වලලා දැමීමට කටයුතු කර තිබෙනවා. මෙම කිස්කබලේ අයිතිකාර කාන්තාවට වැම්පයරිස්වාදයට හිමි දඬුවම ලැබීමට හේතුව හරිහැටි පැහැදිලි නැහැ. නමුත් මේ කාන්තාව 61ත් 71ත් අතර වයසක පසු වෙනටතේ විශ්වාස කරනවා. සාමාන්‍යයෙන් 16 වන සියවසේ කාන්තාවන් වයස අවුරුදු 60කට වඩා ජීවත් නොවන අතර කාන්තාවන් අවුරුදු 70කට ආසන්න නම් ඔවුන් එකල පිරිමින් විසින් වැම්පයර් කෙනෙක් යැයි නිගමනය කර මරා දැමීමට කටයුතු කළ බව සඳහන් වෙනවා. පෙනිසිල්වේනියාවේ අංසහිත හිස්කබල් 1800 ගණන්වල අගභාගයේදී පෙනිසිල්වේනියාවේ සසාන භූමියක් තුළින් තමයි මේ හිස්කබල් සොයාගෙන තියෙන්නේ. මෙම හිස්කබල් වල අම් පැවති අතර එය අඩි 7ක් පමණ උසකින් යුක්ත වූ ජීවියෙක්ට අයත් වන්නටද විශ්වාස කරනවා.
මෙම හිස්කබල් වැඩිදුර පරීක්ෂණ සඳහා ෆිඩෙල්ෆියා කෞතුකාගාරයට යවා තිබෙනවා. රෝඩර්ප් හිස්කබල බල්ගේරියාවේ තිබී හමු වූ මේ හිස්කබල ග්‍රෑම් 250ක බරකින් යුක්ත වූ අතර එහි කුහර 6ක් තිබෙනවා. මෙම කුහර 6 S6 හෝ වෙනත් නොදන්නා අවයවයක් ස්ථානගත කිරීමට උපකාරී වන්නටදැයි විශ්වාස කරනවා. මෙම හිස්කබලට මුඛයක් තිබී නැහැ. මධ්‍යකාලීන ගස් ඇටසැකිල්ල මෙම ඇටසැකිල්ල අයර්ලන්තයේ ස්ලීගෝවල කොලුනි ප්‍රදේශයේ වසර 215ක් පැරණි බීච් ගසක මුල් අතර තිබී සොයාගෙන තිබෙනවා. මෙම බීච් ගසක උනාටුවක් නිසා පෙරළී ඇති අතර එහිදී මුල්වල සිර වී තිබූ ඇටසැකිල්ලක් හමු වී තිබෙනවා. මෙම ඇටසැකිල්ලේ අස්ථි වසර 900ත් 1100 අතරම් පැරණි වන අතර එය වයස අවුරුදු 17ත් 21ත් අතර වයසේ පසු වූ පිරිමියෙක්ගේ බවට හෙළි වී තිබෙනවා. මෙම ඇටසැකිල්ලෙහිම පුද්ගලයා සාහසික ලෙස ඝාතනය කර ඇති බව පුරාවිද්‍යාඥයන් පවසනවා. ඇටසැකිල්ලේ පපුවේ පිහියකින් නැති ලක්ෂණ ඇති අතර වම් මතේ ආරක්ෂක පිහියකින් නැති ලක්ෂණ තිබෙනවා. කෙසේ වෙතත් මෙලෙස මියගිය තැනැත්තා කිතුණුවෙක් බව හෙළි වී ඇති අතර ඔහුගේ හිස බඩහිර දෙසට යොමු කර තිබෙන්නටදැයි විශ්වාස කරනවා. ඉතින් අදටත් අභිරහසක් වූ මෙවැනි පුරාවිද්‍යාත්මක සොයාගැනීම් රාශියක්ම ලෝකේ පුරා සෑම තැනකින්ම වගේ හමු වෙලා තියෙනවා.